සුබ දවසක් වේවාද අම්මේ තාත්තිපදේදුවේ. මනුස්සයාගේ ජීවිතයේ සත්තුන්ගේ ජීවිතය අතර පොඩි වෙනසක් තියෙනවා. සත්ව ලෝකයේ තුල ඉවෙන් වැඩ කරන සතා තුල පුංචි නිර්මාණශීලී භාවයක් ඔහුගේ නේචර් එක අනුව තියෙනවා. හැබැයි මනුස්සයාගේ ජීවිතය ඇතුලේ මේ ඉමේජිනටිව් වර්ල්ඩ් එක නැත්තම් මේ ආකල්පමය වෙනසක් ඇතිකරන්න විතරක් නෙමෙයි මනෝභාවයේ තුල සිතන්නා වූ ලෝකයක් තියෙනවා. ඒ නිසා මේ මනසෙන් එයාට හිතා ගන්න පුළුවන් වෙනවා මේ පුළුවතලේ නැති දේවල් හැම එකක්ම. දැන් මේකට අපි කියනවා චිත්‍ර රූපම වාගත්තා විෂුවලයිසේෂන් කියලා කියනවා ඉමේජිනේෂන් කියලා කියනවා මේ මොහොතේදී. අම්මේ තාත්තේ පුතේ දුවේ එහෙනම් මේ සිතට ගොඩක් දේවල් නැගෙනවා. සතුටද කඳුල්ලද මේ ඔක්කොම. මනුස්ස මට්ටම තුල ඔබ නිර්මාණශීලී භාවයෙන් පිරුණොත් හරි මොකද වෙන්නේ? මේ සතුටයි දුකයි වේදනාවයි කඳුලයි ඔබගේ මනස ඇතුලේ ඇතිවෙනවා යම්කිසි ශක්ති ප්‍රමාණයක්. ඒක විසඳ ගන්න නැවුම් බවකින් විසඳුමක් දීමේ හැකියාවක් ඇති වෙනවා. ක්‍රියේටිව් දෙයක් ඇති කර ගන්නවා. ඒ නිසා මේ කවුරුත් දැකපු දේ කරපු දේ නෙමෙයි. අලුත් දෙයක් කරන්න පටන් ගන්නවා. මෙන්න අම්මේ තාත්තේ පුතේ දුවේ මේ නැවුම් බව තමයි මනුස්සයාගේ ජීවිතයේ තුල සාර්ථකත්වයේ කරා මනුස්සයෙක්ට ගෙනියන්නේ. ඒ මනුස්සයා කවදාකවත් පල්විච්ච මනුස්සයෙක් නෙමෙයි. එක තැනක ස්ටැග්නේට් වුණ මනුස්සයෙක් නෙමෙයි. ඒ මනුස්සයා මේ මොහොතේදී හැම වෙලාවෙම අලුත් ස්වභාවයක්, අලුත් සිතුවිලි, අලුත් දැක්මක්, අලුත් චින්තනයක්, අලුත් ප්‍රාර්ථනාවක් තුල ජීවත් වෙන කෙනෙක්. ඒස ඔබ හිතලා බලන්න, ඔබ අලුත් ප්‍රාර්ථනාවකුත් එක්ක ජීවත් වෙන කෙනෙක්ද? අනිත් ප්‍රාර්ථනාවන් මිනිස්සුන් නැති කරගත්තාම ඒක හොඳයි ඒක නරකයි කියලා ඔබ අගේ කරලා විවේචනය කරන කෙනෙක්ද? ජීවිතයේ ඇතුලේ ඔබේ අදහස් ඔබට දෙන්න පුළුවන්කමක් තියෙනවද? අද මට මතකයි මම ගියා යම්කිසි channel එකට අද වැඩසටහනක් කරන්න මේ අනාගතේ. එතකොට උන්ත් එක්ක මට තිබුණ සම්මුඛ සාකච්ඡාවක් තිබුණා. හැබැයි ඒ සාකච්ඡාවේදී අලුත් අදහස් ඉදිරිපත් කරපු නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ channel එකට පැහැදීමක් ඇති වුණේ. නේ මෙයත් එක්ක වැඩ කිරීම අපිට හොඳයි. ඒ නිසා ඒගොල්ලෝ කැමති වුණා එයා time එක පැය භාගයක් දෙන්න. එතකොට channel එකකින් පැය භාගයක් මේ මොහොතේදී සතියේ වතාවක් දෙන්න, මේ හැම සෙනසුරාදාම උදෑසන දෙන්න ඒගොල්ලෝ කැමති වුණා. මොනවටද කියලා හැවොත් කාර්ය අර කතා කරපු වචන කීපය තුල අතන හිටපු කමිටිය තීරණයක් කරා එහෙනම් මේ වගේ මාතෘකාවන් යටතේ අපේ දේශයට අපි කතා කරන්නට ඕනේ, අපේ ජනතාවට කතා කරන්නට ඕනේ, ඒක හොඳයි කියන තැනට ඔවුන්පත් වුණා. ඒ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඔබට අවස්ථාවක් ඕනතරම් හම්බ වෙනවා. හැබැයි ඔබ ළඟ අලුත් අදහස් තියෙන්නට ඕනේ, අලුත් වචන තියෙන්නට ඕනේ, අලුත් දැක්මක් තියෙන්නට ඕනේ, අලුතෙන් ඔබට මැවිලා පේන්නට ඕනේ, ජීවිත පේන්නට ඕනේ, ප්‍රශ්න ටික පේන්නට ඕනේ, අනාගත සැලසුම් පේන්නට ඕනේ. එදාට ඔබේ ජීවිතය තුළ මිනිසුන් ඔබ අඬගහාවි හැමතැනකින්ම එන්නකෝ අපිටත් පොඩ්ඩක් අදහස් දීලා යන්නකෝ, අපේ ජීවිතත් පණ ගන්වන්නකෝ, අපේ ජීවිතවල බලාපොරොත්තුවක් දෙන්නකෝ, අපිව ආශිර්වාද කරන්නකෝ, අපේ ජීවිතවලට අවශ්‍ය කරන්නා වූ මේ ශක්ති ප්‍රමාණය උපද්දවන්නකෝ කියලා හැම කෙනෙක්ම ආයාචනා කරාවි. එනස ඔබේ ජීවිතය ඔබ එක තැනක තියාගන්නට යනවද? එහෙමත් නැත්නම් මේ ඉමේජිනටිව් වර්ල්ඩ් එකට, මේ මනක්කල්පිත ලෝකයකට, මේ මොහොත වෙනකොට උපකල්පනය කරන ලෝකයකට ඔබ ඇතුල් වෙලා ඒක ඇතුලේ සාධාරණත්වයක් දැකලා මනුස්ස සංගතියට යමක් කරන්න පුළුවන් කියන චින්තනයක් තුළ ඔබ යමක් ඉදිරිපත් වෙනවද කරන්න? එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ මිනිසුන් තුළ ඔබට හැමදාකම ජීවත් වෙන්න පුළුවන් වේවි. කවුරු වශයෙන්ද? ජීවිතයට උදව් කරන ආදරවන්ත ආදරවන්තියක් ලෙස. එහෙනම් ඔබට අද ඇරයුමක් කරනවා. ඔබ තව දුරටත් දුර්වල නැහැ. ඔබේ දුර්වලකම පැත්තක දාලා ඔබ ළඟ තිබෙන්නා වූ ශක්ති ප්‍රමාණය නැවත වතාවක් එළියට ගන්න.
ඔබේ සිතුවිලි එළියට ගන්න, ඔබේ නිර්මාණශීලීභාවය එළියට ගන්න, ඔබේ පැතුම් ප්‍රාර්ථනාවන් එළියට ගන්න. ඔබ තුල ඉන්න ඒ නිහඬ වෙලා ඉන්න කෙනාව අවදි කරවලා බලන්න. එදාට ඔබට තේරෙවි රත්නනම් මේ තාත්‍යපති ඉදුවේ ඔබේ සිතුවිලි වල, ඔබේ චිත්‍ර තුල, ඔබේ නූලක් නිකන් ඇද්දත්, පේන්ට් එකක් ඇන්දත්, මේ මේ මොහොතේ වචනයක් කතා කරත්, මේ මොහොතේදී අංග චලනයක් ආවත්, ඒ හැම දෙයක්ම රිද්මයක් තුල මහා බලයක් නිර්මාණය වෙනවා. එහෙනම් ඔබට ප්‍රාර්ථනා කරනවා මේ පොළොව තලයේ තුල විනාශ වෙන කෙනෙක් නෙමෙයි, මේ පොළොව තලයේ තුලින් නැගිටලා එන ලස්සන මලක් වගේ පිපෙන්න ඔබට දේව ආශිර්වාදය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ජේසුස් වහන්සේ.